Live at 12 සමගින් ඔබ හමුවන මම සජිත් රණසිංහ. මම දුෂානිනා නායක්කාර. සුපුරුදු පරිදි අදත් මුලින්ම දකිමු ප්‍රධාන පුවත් සිරස්තල. මොරටුමුල්ලේ වෙඩිත බීමකින් දෙදෙනෙකු මරුට. කංජපාණි ඉම්රාන්ගේ තවත් ගෝලයෙක් ලක්ෂ 22ක හෙරොයින් සමග අත්අඩංගුවට. තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි කළ සෙවනපිටිය අනතුර. ගුරුවරයෙකුගේ පහර දීමකින් සිසුන් 18 දෙනෙකු රෝහල්ගත කෙරේ. සිවනි එක්ගිරි තරගයෙනුත් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්. අයවැය තුන්වැනි වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය මේ වන විට පැවැත්වෙනවා. එහි දෙවැනි දිනය වන අද විවාදයට ගැනෙන්නේ ගරු අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින අමාත්‍යංශයන්හි වැය ශීර්ෂයන්. අද අයවැය විවාදය ආරම්භ කළේ විපක්ෂයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතායි. ඔබතුමාගේ අග්‍රාමාත්‍ය ධූරයේ යටතේ අපි ඉතාම අමාරුවෙන් රිනවලා තිබුණ පස්සට ගිහිල්ලා තිබුණ ආර්ථිකය ආපහු ධන තත්ත්වයට පත් කිරීම සඳහා ඉතා කැපවීමක් දක්වපු ඔබතුමාට ඒ කැපවීම කරන්න මේ අවස්ථාවේදී ලැබුණේ නැහැ. කඩිකුලක් ලෙස ඇවිසිලා වැඩබිමක් ලෙස තිබුණ රට අවුරුදු එකහමාරක් මුඩුබිමක් බවට පත් වෙන ලෙස සියලු සංවර්ධන ක්‍රියාවලිය නතර කර 135ට යනකොට ඩොලරේ මුදල් අමාත්‍යවරයා කිව්වා නෑ මම මේක සතියක් ඇතුළත 130ට ගේනවා. කිව්වා මහ බැංකුවට සල්ලි දාන්න කියලා. ඩොලර් ටික පිට්ටුවා වාෂ්පක මේ පිළිබඳව 2015 ශ්‍රී ලංකා ආර්ථික අපගමනය කියලා පොතක් මේ නැව ගිලෙන හැටි පිළිබඳ මුද්‍රණය කළා. කෑමෙන් පසු නිින්දට පෙර එක වරක් මේක කියලා බලන්න අපිට මොකද වුනේ කියලා. ස්වර්ණමය යුගයක් ගැන එතුමා කතා කරා. ඉතින් මං කියනවා මටත් ඒ පොත දෙන්න මමත් රෑට රෑට කියවලා බලන්න ඒකේ මොනවද තියෙන්නේ කියලා. මොකද මට මතකයි මේ වගේම පොතක් බන්දුල මන්ත්‍රීතුමා විපක්ෂයේ ඉන්නකොට ලිව්වා රට පෙරටද කියලා. ඒකේ අතිවිශාල විවේචනයක් කරා මහින්ද රාජපක්ෂ රජ ජනාධිපතිතුමා ගේ ප්‍රතිපත්තිය ගැන. මම හොඳට දන්නවා මොකද මම තමයි ඒකේ මේ ප්‍රධාන දේශනය දුන්නේ. එයා කතුරු මම තමයි ප්‍රධාන දේශනය දුන්නේ. ඉතින් බන්දුල මහත්තයාගේ පොත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඔය දෙන්නක මම රෑට රෑට කියවලා බලලා ඔයාට කියන්නම් ඒකේ මොනවද හොඳ නරක කියලා. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට සහභාගී වීම සඳහා මෙරටින් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේ කෙන්‍යාවට ළඟා වුණා. කෙන්‍යාවට පැමිණි එතුමන් මහත් හරසරින් පිළිගනු ලැබුවා. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරය මෙවර පැවැත්වෙන්නේ කෙන්‍යාවේ නයිරෝබි නුවරදී. ඒ සඳහා සහභාගී වීමට දිවයිනින් පිටත්ව ගිය අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ රාත්‍රියේ ජමෝ කෙන්‍යාට ගුවන් තුටුපලට ළඟා වුණා. එහිදී එතුමන්ව පිළිගනු ලැබුවේ කෙන්‍යා විදේශ කටයුතු ප්‍රධාන පරිපාලන ලේකම්වරයා සහ ජනසම්පාදන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් විසින්. එමෙන්ම ජනාධිපතිතුමා නවාතැන් ගන්නා හෝටලයේදීද එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් එතුමන්ව සම්ප්‍රදායනුකූලව පිළිගනු ලැබුවා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙවර සමුළුවට සහභාගී වන්නේ කෙන්‍යා ජනාධිපති උහුරු කෙන්‍යාටා මහතාගේ ආරාධනයකට අනුවයි. පරිසර අභියෝග හා තිරසර පරිභෝජනය සහ නිෂ්පාදනය සඳහා නවෝත්පාදන විසඳුම් යන්න මෙවර සමුළුවේ තේමාව වන අතර අතිගරු ජනාධිපතිතුමා අද දහවල් සමුළුව අමතා සිය විශේෂ දේශනය පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් පවතින බව ගරු රාජ්‍ය අමාත්‍ය දිලිප් වේදාරච්චි මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද මතුගම් ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුවයි. ඒ රැස්වීම අසාර්ථය 1200ක් සෙනග නැහැ. ඒ නුවර රැස්වීමට හිටියේ. ඉතින් ඒ පවුලේ අර්බුදයක් තියෙනවා. ඉතින් ඒක නිසා පක්ෂ නායකත්වය බේරගන්න බැරුව ඒ ලොකු සටනක තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ සටන ඒකොන්ට කරගන්න ඇරලා අපි ජයග්‍රහණයකට අපි යන ගමනට අපි යනවා. අපි ගියා ගමින් ගමට ගියා හරිම සන්තෝෂෙන් ගම්පෙරළි වැඩසටහනත් එක්ක හැම ගමකම ජනතාවද එක්සත් ජාති පක්ෂයට රොක් වෙනවා. මේ වැඩපිළිවෙල සාර්ථක වැඩපිළිවෙලක්. එක්සත් ජාති පක්ෂයේ ජනාධිපති අපේක්ෂේ ඒක අපි වෙලාවට ඉදිරිපත් කරන්න නියම් බුලට දාන්නේ අපි මේ පාර.
ආණ්ඩුව අත්‍යවශ්‍ය බඩුවල මිල අඩු කිරීමට පියවර නොගත්තද ජනතාව මත බදු බර පැටවීමට මෙවර අයවැයෙන් ක්‍රියා කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාම්නී ලොකුගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ බොරලස්කුඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. මේ අයවැය ලේඛනයේ යෝජනාවක් තියෙනවා. උතුරු නැගෙනහිර පළාත්වල අවතන් වූ අයට මාසෙකට රුපියල් 6000 ගන්න. මේ පළාත්වල ඕන තරම් ඉන්නවා දෙහිවල බෝම්බෙන් ගියායි, පිළියන්තල බස් එකෙන් ගියායි, සෙන්ට්‍රල් බැංකුවෙන් ගියායි ඕන තරම් ඉන්නවා අපිට. ඒ අවතන් වූ අය නෙමෙයි යුද්ධට ගිහිල්ලා රට කඩන්න ගිහිල්ලා එයන්ට 6000 ගන්න දෙන්න යෝජනා කරා. මේ වගේ ආණ්ඩුවක් අපි තියා ගන්නවද නැද්ද කියන එක තීන්දුව කරන්න. දැන් මේ ආයවැය ලේඛනයෙන් කිසිම යෝජනාවක් නැන්නේ පරිපූර්ණ කඩු කරන්න, හාල් ටික අඩු කරන්න. හැබැයි බඩු තියෙන්නේ. මේ අවුරුද්ද මැතිවරණ අවුරුද්ද කොහොමද මේ ආණ්ඩුව පරද්දන්නේ? අපි කණ්ඩායම් දෙකක් හැටියට හිටියා. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක කණ්ඩායම, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තව කණ්ඩායම. අද අපිට එකතු වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ පිළිබඳව එකග වෙන්න පුළුවන් වෙලා තියෙනවා. මේ ගමන තමයි අපි යන්නේ. අපි දැන් සූදානම් මද